අයිබෝවන් ඔගොල් හැම දෙනාටම සුබ දවසක් අද මම පොඩ්ඩක් බලන්න හිතුවා මේ හේලිස් ගැන විශේෂයෙන්ම කොහොමද මේ අපි කතා කරන්නේ ඉස්සරහට හේලිස් වල මාසයක් ඇතුළත 1 මිලියන් හොයාගත්තා කියලා මේ වගේ විතර ඒකත් මම කතා කරන්නම් නමුත් ඊට කතා කරන කලින් ඉස්සෙල්ලා මම පොඩ්ඩක් හේලිස් එකගේ ටෙක්නිකල් ඇනලිසිස් එකකුයි ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එක ගැන බලාපොරොත්තු වෙනවා මොකද මේ හේලිස් සම්බන්ධයෙන් මම ටෙක්නිකල්ස් එකක් කරා මගේ වීකෙන්ඩ් වීඩියෝ එකේ පාර්ට් එකක් විදිහට ජූනි මාසේ 25 වෙනිදා හරි ඒ වීඩියෝ එක බලන්න ඒතර ඒ වීඩියෝ එකේ මම කතා කරා හේලිස් වල පොටෙන්ෂල් එක ගැන ටෙක්නිකල් චාට් එක ආශ්‍රයෙන් ඉතින් ඒකත් එක්ක මට හිතුණා මේ වීඩියෝ එක කරලා පොඩි රිවිව් එකක් කරලා බලන්න කොයි විදිහටද ජූනි මාස 25 වෙනිදා අපි පෙබ්‍රවාරි අප්‍රිය ජූලි මාස දැන් 14 ඒ පීරියඩ් එකේ මූව් වෙලා තියෙන එකත් එක්ක බලපුවාම කොයි විදිහටද මේක මූව් වුනේ කියලා පොඩ්ඩක් බලන්න හොඳයි මේ මම අරන් තියෙන්නේ හේලිස් වල වීක්ලි චාට් එක හරි වීක්ලි චාට් එක වීක්ලි චාට් එකේ ඊළඟට මම මෙතන ඇඳගෙන තියෙනවා මෙන්න මේ channel එකේ මෙන්න මේ channel එකේ high එකයි low point එක යා කරලා fibonacci retracement level එකක් දාලා තිනවා මේකේ පැහැදිලිව ගලන්න පේනවා හේලිස් එක මේ level එකේ මේ level එකේ මෙන්න මේ 63යි වගේ range එක පැහැදිලිව support එකක් විදිහට hold කරන් ඉඳලා තිනවා කියලා weekly chart එකේ long term basis එකේ ඊට පස්සේ මේක 0.236 කියන්නේ 78.24 වගේ ලෙවල් එකේදී ඒක break කරලා යන්න ගිහිල්ලා ඊට පස්සේ ආපහු පල්ල හැටවිලා තියෙනවා නමුත් round and bottom එකක් මෙතන form කරලා තියෙනවා මේක break වුණොත් එහෙනම් මේ neckline එක මේක උඩට යන bullish pattern එකක් වෙන්න පුළුවන් මේ round and bottom එක form වුණාට පස්සේ ඒක මෙතනදී ආපහු උත්සාහ කරලා තියෙනවා සත් දෙකකට තුන විතර කලින් break කරන්න ආපහු මේ 78.24 කියන එක ඒක break කරලා ඊට පස්සේ මෙන්න මේ neck line එකත් break කරලා ඊට පස්සේ 0.382 ඒ කියන්නේ 87.22 කියන එක break කරලා ඊට පස්සේ දැන් 94.48 ඒ කියන්නේ 0.5 Fibonacci 0.5 test කරනවා. ඊතර තමයි හරියටම නැවතිලා තියෙන්නේ. ඉතින් මේක break කරගත්තොත් මේ golden zone එකට enter වීමේ හැකියාවක් තියෙන්න පුළුවන් මේ share එකට. ඉතින් මේක टेक्निकली බලපුවම පැහැදිලිව මේ ෆිබනාච්චි වල ලෙවල්ස් එක ෂෙයාර් ප්‍රයිස් එක මූව් වෙච්ච ආකාරයක් අපිට පේන්න තියෙනවා ඒ වගේම මේ හරි වලින් අපිට පොඩ්ඩක් එක්ස්පෙක්ට් කරන්න පුළුවන් සමහරවිට මේ ෂෙයාර් ප්‍රයිස් එකේ යම්කිසි පුල් බෑක් වීමක් වෙයිද කියලා නමුත් පසුගිය වීක් 4 ගත්තාම මේ වීක් 4ෙම තියෙන්නේ මේක පොසිටිව්ලි උඩට ගිය ස්වභාවයක් කියන බුලිෂ් තත්ත්වයක් වෙලා තියෙන්නේ ඒ වගේම මේ ස්ටොක් එකේ කලෙක්ෂන් එකක් තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන් වොලියුම් ඉන්ක්‍රීස් එක මෙතන අපිට පේනවා ඇකියුමුලේෂන් ඩිස්ට්‍රිබියුෂන් ලයින් එකකින් අප්වර්ඩ් මොමන්ටම් එකක් පෙන්නනවා ඒ කියන්නේ මාකට් එක කලෙක්ෂන්ස් පැත්තට පොඩ්ඩක් අවධානය යොමු වෙලා තියෙනවා සහ RSI එක ගත්තොත් එහෙම කන්ටිනියස් උඩට ගිහිල්ලා 70s ක්ලෝස් කරලා තියෙනවා ලාස්ට් වීක් එක වෙද්දී මේ සියරම බුලිෂ් සිග්නල්ස් තමයි තියෙන්නේ ඉතින් බලන්න ඕන 0.5 කියන මෙන්න මේ ලෙවල් එක බ්‍රේක් කරගනින්ද කියලා ඉස්සරහට බ්‍රේක් කරගත්තොත් මේ গোল্ডන් පොකට් සෝන් එකයි ඊට පස්සේ 0.786 කියන ලෙවල් උයි මීට් වෙන්නකම් යෑමේ හැකියාවක් තියෙන්න පුළුවන් ෂෙයා ප්‍රයිස් එකට. ඉතින් මේ මං ෆෝම් කරේ හේලිස් වල වීක්ලි චාට් එක කොයි විදිහටද තියෙන කියලා පෙන්වන්න ඒකේ වර්තමානයේ පවතින බුලිෂ් ස්වභාවය කියන්න. මේක හරහා ඊට පස්සේ අපිට පුළුවන් දල වශයෙන් යන්න හේලිස් වල පොඩි ෆන්ඩමෙන්ටල් පැත්තකට හරි ෆන්ඩමෙන්ටල් එක කියන්නේ අපිට බලන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එක අරගෙන රීසන්ට් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එක අරගෙන මේ වගේ ප්‍රමාණයකට මේක එන්න මෙච්චර විදිහට බුලිෂ් සෙන්ටිමන්ට් එකක් බිල්ඩ් අප් වෙන්න ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එක මොකක් හරි අපිට බලා ගන්න පුළුවන් ද කියන කාරණාව දැන් මේකේ බැලුවොත් එහෙම ඉයර් ඔන් ඉයර් නම් අපිට බැලුවොත් එහෙම 31st March 2023 වෙද්දී ෂෙයාර් හෝල්ඩර්ස්ලාට දැන් ප්‍රොෆිට් එක 2%ක අඩු වීමක් පේන්න තියෙනවා प्रधान वशन बलपापु रीसन मेन मे टैक्स एक्सपेन्स सीएल सीएमला फैना कॉस्ट वेडवीम मिथन
මං ෆොරෙක් ලොස් හේකුත් තියෙනවා හිතන විදියට ඒකත් එක්ක ෆයිනෑන්ස් කොස්ට් එක වැඩිවීම 100 න් 100 වැඩි වෙලා 60 න් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔය සාධක දෙක මත තමයි මේ නෙට් ප්‍රොෆිට් ෆෝ ද පීරියඩ් නැත්තම් ෆෝ ද ෂෙයාර් හෝල්ඩර්ස් කියන එක අඩු වෙලා තියෙන්නේ. හැබැයි මෙච්චර ලොකු ටැක්ස් සහ ඉන්ට්‍රස්ට් කොස්ට් එක වැඩිවීමත් එක්කලත් ඉයර් ඔන් ඉයර් මාර්ජිනල් ඩික්‍රීස් එකක් තමයි තියෙන්නේ. ඉතින් එක්තරා විදිහෙන් බලපුවම මේක හේලිස් එකේ පොසිටිව් පැත්තක් කියලා අපි හිතන්න පුළුවන්. මේ වගේ ලොකු එක්ස්පෙන්ස් අයිටම් දෙකක් වැඩි වෙලත් මේක මේ මිච්ච ප්‍රමාණයෙන් අඩුවේ අඩු මේ ප්‍රමාණයෙන් අඩුවෙන් තමයි අඩු වෙලා තියෙන්නේ. ෆන්ඩමෙන්ටල් බිස්නස් එකේ කෝ බිස්නස් එකේ ස්ට්‍රොං පර්ෆෝමන්ස් මං හිතන එකට බලපාන්නේ නැති. ක්වාටර් ඔන් ක්වාටර් ගත්තොත් එහෙම නෑ, ලාස්ට් ක්වාටර් එක ගත්තොත් එහෙම ප්‍රතිඵලය ලාස්ට් ක්වාටර් එකේ ලොකු ඩික්‍රීස් එකක් අපිට තියෙනවා. ඒකට නම් ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන ෆයිනෑන්ස් කෝස්ට් එක මෙතන අපිට පේනවා 50%ක් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ෆයිනෑන්ස් ඉන්කම් එක ලොකු ඩ්‍රොප් වෙලා තියෙනවා, 80%ක් ඩ්‍රොප් වෙලා තියෙනවා. ටැක්ස් එක්ස්පෙන්සස් හැම ඕල්මෝස්ට් සේ මේ ෆයිනෑන්ස් නැත්නම් නෙට් ෆයිනෑන්ස් කෝස්ට් එක සම්බන්ධ වෙච්ච ප්‍රශ්න තමයි ඒකට ඉම්පැක්ට් එක වෙලා තියෙන්නේ කම්පැනි එකට ලාස්ට් ක්වාටර් එකේ. ඉතින් දැන් අපිට පේනවා මේ දවස්වල මාකට් එකේ ඉන්ට්‍රස්ට් රේට්ස් අඩු වෙන ආකාරයක්. හරි, ඉන්ට්‍රස්ට් රේට් අඩු වෙන යනකොට මේ වගේ ලොකු ෆයිනෑන්ස් කෝස්ට් එකක් තියෙන කම්පැනි එකකට අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් වෙයි ඉස්සරහට ෆයිනෑන්ස් කෝස්ට් එක අඩු වෙයි කියලා. එහෙම වුණොත් එහෙම කෝ බිස්නස් එක මේ විදිහටම පර්ෆෝම් කරොත් එහෙම මේ ඊළඟ ක්වාටර්ස් වලත් ෆයිනෑන්ස් කෝස්ට් එක අඩු වීම මත සමාගමට සමාන හැකියාවක් තියෙවි ප්‍රොෆිටබිලිටි පැත්තෙන් ග්‍රෝ වෙන්න, ප්‍රොෆිටබිලිටි ග්‍රෝ කරගන්න. ඉතින් ඔයගලන්ට පුළුවන් බේසික් ෆෝකාස්ට් එකක් කරලා බලන්න, ෆෝකාස් කරන්න කොහොමද කියලා මගේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ෆෝකාස්ටිං කියලා ප්ලේලිස්ට් එකක් කරලා වීඩියෝ 10ක් කරලා අන්න ඒක පාවිච්චි කරලා ෆෝකාස් කරලා බලන්න පුළුවන් ෆයිනෑන්ස් කෝස් එකේ අඩුවීමේ හැකියාවක් තියෙනවද, අඩුවීමේ හැකියාවක් තියෙනවා නම් කොයි විදිහටද මේ රිසල්ට් එක එන්න පුළුවන් කියලා ඉස්සරහ. හරි, ඒක ඔයගලන්ට මම දුන්නේ පොඩ්ඩක් ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් පැත්තෙන් කොහොමද හේලිස් එකේ පර්ෆෝමන්සස් කියලා. මෙතන මම කම්පයර් කරලා තියෙනවා හේලිස් ගෲප් එක, හේලිස් ගෲප් එකේ ෂෙයාර් ප්‍රයිසස් පර්ෆෝම් වෙච්ච ආකාරය. මෙතන ප්‍රධානම චාර්ට් එක මම අරන් තියෙන බාර් චාර්ට් එකක් විදිහට හේලිස් එකේ ෂෙයාර් ප්‍රයිස් මූවමන්ට් එක. ඊට අමතරව මම මෙතන පෙන්නලා තියෙනවා තලවකැලේ ප්ලාන්ටේෂන්ස් එක තමයි කොළ පාටින් තියෙන්නේ, ඊට පස්සේ නිල් පාටින් තියෙන්නේ හේකාබ් එක, ඊට පස්සේ දම්පාර කලගෙන් තියෙන ඩිප් ප්‍රොඩක්ට්ස්, ඊට පස්සේ රෝස පාට කලගෙන් තියෙනවා MGT සහ මේ රෙඩ් කලගෙන් තියෙනවා කැලින් වැලි ප්ලාන්ටේෂන්ස්. ඒ ඔය ස්ටොක් 6 මම මෙතන කම්පයර් කරලා තියෙන හේලිස් වලට සාපේක්ෂව. ඉතින් අපි බලමු ගෲප් එකක් විදිහට හේලිස් ගෲප් එකේ මේ හේලිස් මවුකම් මේ සමාගමේ ෂෙයාර් ප්‍රයිස් එක මූවමන්ට් එකත් එක්ක යම් කිසි ආකාරයක කෝරිලේෂන් එකක් තියෙනවා කියලා බැලුවොත් එහෙම මෙන්න මේ පොයින්ට් එකේ අපිට පේනවා අර 63.8 වගේ ලෙවල් එකේ ලෝව පොයින්ට් ලෝස් පොයින්ට් එකේ තිබිලා බවුන්ස් වෙච්ච පොයින්ට් එක මෙන්න මේ පොයින්ට් එක. ඒ පොයින්ට් එක බවුන්ස් වෙලා තමයි මික්ස් ෆාර්ට් මේ ඉස්සරට ගිහිල්ලා තියෙන්නේ. ඒ පොයින්ට් එක වෙද්දි හේලිස් සහ අනිත් සමාගම්වල ෂෙයාර් ප්‍රයිසස් අපි ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් කොහොමද මෙතන ඉඳලා මෙහාට ෂෙයාර් ප්‍රයිසස් මූණේ කියලා. මේක බැලුවොත් එහෙම හේලිස් එතන ඉඳලා කියන්නේ මැයි මාසේ 31 වෙනිදාන් පස්සේ ජූලි මාසේ 14 වෙනිදේදී 43%ක ප්‍රයිස් ඇප්‍රීෂියේෂන් එකට ගිහිල්ලා තියෙනවා. හරි, ඒකට සමගාමී වෙලොත් එහෙම හේකාබ් එක ඒ සේම් පීරියඩ් එකේ 44%ක ප්‍රයිස් ඇප්‍රීෂියේෂන් එකට ගිහිල්ලා තියෙනවා. ඩිප් ප්‍රොඩක්ට් 34%ක ඇප්‍රීෂියේෂන් එකට ගිහිල්ලා තියෙනවා. MGT 20%ක ඇප්‍රීෂියේෂන් එකකට ගිහිල්ලා තියෙනවා. තලවකැලේ සහ කැලණි වැලි ඊ සමාන්තර අඩු මට්ටමක තියෙන නමුත් ඒවත් ඇප්‍රීෂියේෂන් එකට ගිහිල්ලා තියෙනයි පීරියඩ් එකේ. ඉතින් ගොඩක් වෙලාවට හිතෙන්නේ මව් සමාගමේ කොටස් වෙනද පොළ වෙනස් වීම වැඩිවීම මව් සමාගමේ යටතේ පවතින ඒගොල්ලන්ගේ සමාගම්වල ඊට පස්සේ ඒගොල්ලන්ගේ මේ සබ්සිඩරිස් වල ෂෙයාර් ප්‍රයිස් එක වැඩිවීමට බලපාන්නේ නැති කියලා තමයි හිතෙන්නේ ගොඩක් වෙලාවට මේ ෂෙයාර් ප්‍රයිස් මූවමන්ට් එක සලකලා බලපුවාම. හරි, එතකොට අපිට පේනවා අර චේන් ඉෆෙක්ට් එකක් තියෙනවා හේලිස් කම්ප ගෲප් ෂෙයාර් ප්‍රයිස් එක වැඩි වෙද්දී ඒකට සමාන්තරව අනිත් ෂෙයාර්ස් මේ ආකාරයෙන් වැඩි වෙලා තියෙන ආකාරයක් හේලිස් ගෲප් එක සහ ඒ අදාළ ෂෙයාර්ස් මේ විදිහට අපේ ඇනලයිස් කරගත්තොත් අපිට බලා ගන්න හැකියාවක් තියෙනවා. මම හේලිස් එකත් අපිට පැහැදිලිව පේනවා මේ හරියේ වොලියුම් ඉන්ක්‍රීස් එකක් පැහැදිලිවම යන ආකාරයක්
මේ හරියනම් වොලියුම් ඉන්ක්‍රීස් වෙලා තිබිලා ඊට පස්සේ ඒකයි ඩ්‍රොප් වෙලා තියෙනවා වොලියුම් එක ඩ්‍රොප් වෙලා. නමුත් මේ හරිය මේ දැන් රීසන් ලෙවල් එකේ මෙන්න මේ ප්‍රමාණයට වඩා වොලියුම් ඉන්ක්‍රීස් එක සස්ටේනබල් විදිහට යන ආකාරයක් අපිට පේන්න තියෙනවා. ඒක මේ ට්‍රෙන්ඩ් ලයින් එකට පේනවා. අර මං ඉස්සෙල්ලා chart එකේ පෙන්නපු AD ලයින් එකිනුත් ඒක පෙන්නවා මාකට් එකේ කලෙක්ෂන් එකක් යම් කිසි විදිහකට මූවමන්ට් එකක් වෙනවා කියන එක. ඉතින් පොඩ්ඩක් බැලුවොත් එහෙම කොයි විදිහටද යම් කිසි කෙනෙකුට 1 මිලියන් හොයන්න පුළුවන් වෙන්නේ කියලා උදාහරණ විදිහට ගත්තොත් එහෙම මේක 6 වෙනි මාසේ 14 වෙනිදා. කියන්නේ හරියට මාසෙකට උඩදී ෂෙයා ප්‍රයිස් එක මෙන්න මේ 66 ඉඳලා 72.90ට මූව් වුණා. ඒ මූවමන්ට් එක දිහා බලලා ටෙක්නිකල් ඇනලිසිස් එක perform කරලා ට්‍රෙන්ඩින් හොඳ තත්ත්වයේ තියෙනවා කියලා ඔබ්සර්ව් කරලා කවර කෙනෙක් මිලදී ගත්තා නම් 72.90ට අද වෙද්දී එයාගේ එක ෂෙයාර් එක වටිනාකම 94.720යි. ඒ කියන්නේ මාසයක් ඇතුළත ගේන් එක රුපියල් 21.30ක් වෙනවා ග්‍රෝස් ගේන් එක මේ කමිෂන් නැතුව. ඉතින් එයා ෂෙයාර්ස් 50000ක ඉන්වෙස්ට් කරා නම් අද වෙද්දී ඒ 50000 නිසා එයාගේ මේ මාසය ඇතුළත 1,065,000 ග්‍රෝස් ගේන් එක ගෙනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මොකද අපිට චාර්ට් බලපු වෙලාවේ සහ චාර්ට් උඩට යන්න පටන් ගත්ත වෙලාවේ කොහොමද සහ ෆිබනාච්චික මේ යූස් කරලා හැසිරෙන විදිහ දිහා බලපුවාම අපිට යම් කිසි ආකාරයක කලින් දැනුම් දීමක් අපිට කරගෙන මේ හැකියාව තිබුණා. මේ ෂෙයාර් ප්‍රයිස් එක වැඩි වීමේ හැකියාවක් තියෙයි කියලා. ඉතින් බලන්න මේ චාර්ට් එකෙත් ජූනි මාසේ 25 වෙනිදාත් මම මේක පෙන්නවා. මේක බුලිෂ් පැත්තට යෑමේ හැකියාවක් තියෙන්න පුළුවන් කියන එක ඒ චාර්ට් එක අනුව. මොකද ඒ රවුන්ඩ් ඇට් බොටම් එකත් කට් කරලා මං හිතන්නේ එතන මං කතා කරද්දී 77ක් වගේ ලෙවල් එකකට තිබුණේ ෂෙයාර් ප්‍රයිස් එක. ඒක බ්‍රේක් කරලා ඉහළට ගියොත් එහෙම බුල් පාත් වෙලා යන්න පුළුවන් වෙයි කියලා තමයි මං මේ කතා කරේ වීඩියෝ එකේ ඒ අප්ඩේට් එකේ. ඉතින් ඒක ඒ ආකාරයෙන් සිද්ධ වෙලා තියෙන ආකාරයක් අපිට පේන්න තියෙනවා. දැන් මේකත් එක්ක මේ යන විදිහත් එක්ක බලපුවාම හරි. එනං බොහොම ස්තුතියි තවත් මේ වගේ ඇනලිසිස් එකකින් අපි ඉස්සරහට හම්බෙමු. දැන් හැමෝටම ජය. පස්සෙම ඉන්න මං ඉන්නේ.